පසුගිය දිනවලදී හැමෝගෙම අවධානයට ලක්වුණු කතා පුවත් අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී තිරාණි පීරිස්ගේ ආදරණීය තියෙනී නිතාෂා පීරිස් විදේශගතව සිටියේදී හදිසියේ අභව ප්‍රාප්ත වුණු පුවත විශේෂයි. අද ඇගේ අවසන් කටයුතු සිදු කෙරුණා. ඇගේ වියෝව ගැන සමාජ මාධ්‍යවල පළවුණු සටහන් අතර සංවේදී සටහනක් ගායන ශිල්පී මදුමාදව අරවින්ද ලියා තිබුණා. මේම සටහනයි. ධෝනි මියගේ ආරංචි ආහැටිය. නොගැස්තුන හිතක් නැති තරම් ධෝනියේ දන්න නොදන්න දැක්ක නොදැක්ක හැමෝටම හිල්ුණා දුගෙනික්ම යාමහලා. ඒ අතින් අපේ මිනිසුන්ගේ පපු හරි බරයි සංවේදී. පහුගිය ටික එක දිගට සිදු වුණ එක එක සිද්ධීන්ගෙන් කම්පණය වෙලා හිටිය හැමෝටම දුර රටක දොස්තර නෝන කෙනෙක් වෙන්න පෙරම් පිරු ඈට තාට තනියම රෝහල් ඇඳක් උඩම යන්නට වීමේ කම්පණය තදින් දැනුණා. කවදාහරි කාගේ හරි වැහෙන S2කට පණ දෙන්න පෙරම් පිරුව පුංචි දොස්තර නෝනා අන්තිමට S2ක් පියාගත්තේ දැඩි සත්කාරයේ. අන්තිම සැරේ රැස් වැහෙති අන්තිම හුස්ම ටිකේ සුරංගනා මූණෙන් අහසට යන්නම යනකොට ඒ පුංචි බෝරික්කිට අම්මවයි තාත්තවයි සිහිනෝ වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔවුන් හතර දෙනා හතරක් නෙවෙයි එකක්. සිද්ධි සැලවුනාම තිරාණ ගීතල් දකින්න යන එක මගේ ජීවිතේ බරක් මුණ දවස පෙරේ. මොනව කියන්නද මොනව අහන්නද? කිං රෝස් පාරේ සද්දන්ත පාදරණිය පිහිටි ඔවුන්ගේ ගෙදර හරිම සතුටු ගෑක්. ලංකාවේහි නොගිය කලාකරුවෙක් කලාකාරයක් නැති තරම්. අපේ සතුටකදී සතුට උන දුකේදී දුක්ුණ තිරානිසා ගීතාල්ගේ ගෙදර එදා මහ මූසල පාටයි. නොකඩවා ගෙදරට ඇදෙන හිතවතුන් කිසිවෙක් එකිනෙකා දැක්කම නැවතුනේ නැහැ. විරාන්ත වෙලා හොරගා ලහුල අවුල ගේ ඇතුළට ඇතුලේ. ඔවුන් දැකපු පළවෙනිම හොතෙක්වරම මට මුළු ලෝකෙම ඇහෙන්නේ නැතිව ගියා. පොඩි දරුවෙක් වගේ ගීතාල් දුවගෙන ඇවිත් මුහුණ පපුව ළඟින් තියලා අපි කොහොමද ජීවත් වෙන්නේ මචෝ කියලා දෙනගිටින තරම්වත් හයියක් නැති තිරානි මදු ඒ මගේ සුරංගනාවි නේද මදු ඒ මගේ ලේටික නේද මදු අපිට යා මුළු ලෝකෙම නේද මදු කියලා අහද්දි මට දුවල ගින් කොහරි මුල්ලක හැංගෙන්න හිතුණා. දරු පැටියෝ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ දැනුණ දෝරියෝ උන බදාගෙන අපිත් ඒ දුකට කඳුළු විඳිනවා හැර කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බේ නැහැ. ඕදුවේ අපි පපුව පැලෙන්න වගේ එන හින්දා ඇලුවා. හැමදාම අපිව හිනස්සපු ඔයා තීරණය කරලා තිබ්බා දන්න නොදන්න හැමෝම එක්ක ඔයාව ඉල්ලලා අඬවන්න. මේ ලෝකෙ කිසිම අම්මෙක්ට තාත්තෙක්ට එහෙම වෙන්න නරකයි. කිසිම අසනීපයක් කිසිම ප්‍රශ්නයක් කොටින්ම උදේ හවස ගෙදර හිනස්සපු සතුටු බබා වෙච්ච දුවගේ පපුව නවතින්නේ අම්මා අප්පගේ නෑයන්ගේ සමකාලීන යාළුවන්ගේ ගුරුවරුන්ගේ නැන්දලා මාමලගේ ආදරේ දයාව කරුණාව බින්දුවක්වත් අඩු වෙලා නෙවෙයි. ඇගේ පුංචි හදවතට වැටෙන හුස්ම ටිකට අඩු වුණේ සීනි. මස් මාළු නොකන ඇය සමහර විට ඇඟ ගැට්ටු කරගෙන අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා සීනි පාලනය කර තිබෙන්නේ නැති. එකවර ඇදගෙන වැටෙනකම් තුන් හිතෙන්වත් ඒ පුංචි හිතට ඒක නොහිතෙන්නේ නැති. ඇය නුගේගොඩ ලයිසියම් පාසලේ උසස් අධ්‍යාපනයේ උසස්ම අයුරින් සමත් වුණ දාත් ඔවුන් සතුටට කෑකගා උඩ පැන සාලේ ගෙදරේ සාලෙම අම්මා තාත්තා අයියා දෝනි බදාගෙන උඩ පැන හැටි තිරාණ කියද්දි මට ඒ සිද්ධිය මැවිලා පෙනුණා. ගීතාලේ සාලේ දිහා බලාගෙන හිටියේ දෝනිව අන්තිමට පෙට්ටියක දාලා තියන නියමිතත් එතනම නිසා බිම බලාගෙන උල්ලමින් දුවගේ අනාගතයට පෙරම්බරපු ඔවුන්ට මැලේෂියානු මොනෑෂ් ආයතනයට දුව යවන්න පුළන්නුන එකට තිබුණේ මහා අහිංසක ආඩම්බරයක්. ඒක අපි හැමෝටම තිබුණ පුතේ. ඔයා අයියා නීතිවේදියෙක් වුණ දා සතුට වෙනකොට ඔයා දිහා බලාන හිනා වුණු අයියා හසිත පුතා S2 ලොවි පාට කරන් පුළුවන් හැම වැඩේම කරන හැටි ඔයා දැක්කනම් ඔයාගේ අම්මා කෑ ගහන සද්දේවට ඇහෙනවා නම් ඔයා හිටියේ තැන ඒගොල්ල පුළුන් වගේ අතක ගා ඔයාව හොයද්දි අපිට අපිව නැති වුණා පුතේ. තාත්තා හූලන සද්දේ වට දැනෙනවා නම් ඔයා අපිව දාලා ගිය එකට ඔයාව දැක්ක නොදැක ආදරණීයන් බුකේ ලියලා තිබ්බ වැකි කවදාවත් ඔය පුංචි හිත දැනගන්න එකක් නෑ. ඔයා ඒ ආදරේ දැක්කේ නෑනේ චූටියෝ. ඒ හැමෝම චූටි දෝනිට එන්න ආයෙත් කියද්දි ඇත්තටම ආයෙ කවදාවත් දකින්න බැරි බව එන්න බැරි බව දැනিলা ඒ ඔයාව ඉල්ලලා අඬන හුස්ම සද්දේට ඔයාට ඇහුණා නම් තුව එකක ගහයිට වඩා හයියෙන් අඬයි. ආහාර පාලනය අපේ හිතනට වඩා හිතන්න ඕන දෙයක් බව පුංචි දුව අපිටත් කියලා දීලා ගියේ. ඉතින් දුව ලංකාවට ආවනිසලව තමන්ගේ දැන හැඳුනුකම් පස්සේ කළ සිදුවීතු ආකාරයට අදාළ හැමදේම කරන්න නීතියට අනුව ඉඩ දෙන්න තිරානිසා ගීතල් පවුල තීන්දු කළා. ඔවුන් හිස නමාගෙන බිම් බලාගෙන නිහඬව හැමදේටම ඉඩ දුන්නේ දුව ඉක්මනට ගෙදර ඇතුළට ගේන ආසාව යටපත් කරන් කාගෙන්වත් වචනයක්වත් අහන්න ඉඩ නොතියන්න ඕන නිසා. වෙනද එයාපෝර්ට් එකට එනකොට අම්මගේ කෑම මතක් කරගෙන උඩ පැනපැන ආපු ධෝනි මේ ලිපිය ලියන වෙලාව රාගම රෝහලට ආවනිසලව ඇගේ පපුව නැවතුණු මොහොතින්දන් අම්මා තාත්තගේ පපුව වැඩ කළේ තෝන්තු වෙලා වගේ. වෙලාවකට මනමාලියෙක් වෙලා ගෙදර එනවා වගේ හිතෙන්නේ නැති. මොකද ඒ වුන්ගේ ගෙදර සුරංගනාවිනේ. රාගම රෝහලේ දොස්තර මණ්ඩලයට සහ සේවක මහතුරුන්ට නෝනලට බින්දු උනා තිරාණි සහ ගීතාල පුළුවන් තරම් ඉක්මනින් බබාව ගෙදර ගෙනියන්න දෙනමට. ලක්ෂ ගණනක් මනමාලියන්ව ලස්සන කරපු තිරාණි පෙරම් පුරන් නැති දවසක යාගේ ලේ ටික මනමාලියක් වෙනකොට පුළුවන් තරම් ලස්සනට කුමාරියක් වගේ අඳලා ඇඳ කරන්න. ඒත් අද ඒ වැඩේ බාරගත්ත ජයරත්න මල් ශාලාව. ඔහු කියපු එක වචනයකින් ලිපිය අවසන් කරන්නම්. මචං මට බබාව ඉක්මනට ගෙන ගන්න තමා ඕනේ. මම ඔළුව වැනුව කඳුළු වගරුවමින් පපුව අස්සෙන අපු මහා අමුතු හනකින්
අනේ මචන් බබාව ආය යවන්න එතුව හැමදාම හරි ගෙදර තියාගන්නයි අපිට ඕනේ කියද්දි හඬා වැටෙtti මම දැක්කේ වේදනාව කියන දේ කොච්චර බරද කියලා තීරාණි තවම මම හිතන්නේ නෙදලුවක් අතර ඔබේ අපේ දරුව අපි දන්න දරුව සමාජයේ වෙන අයතුකම් වලින් අනතුරු කරගත හැක ඒ වගේම කිසිම අනතුරක් නැතිව හදාගත්තත් දරුවන් පමණක් නොව අප පවා කෙට්ටු වෙන්න මහත් වෙන්න ගන්න පොඩි පොඩි අහිංසක උත්සාහයන්ගෙන්ද අනතුරු වලට ලක් විය හැකි බව පුංචි සුරංගනාවිය අපිට කියා දෙස්තක පියාගත් හැටි තවම හීනයක් වගේ චූටි දරුවෝ මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා।